ಪೌಗೆಯ ಬೃಹಸ್ಪತಿಯಿಂದ ಸಿಕುರಾದ ಜನಾಧಿಪತಿ ರಾಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಘ ಮಹಾತ್ಮ ಇಂದಿಯಾವೆ ಚಾರಿಕಾವಕ ನಿರತವುಣ ಇಂದಿಯ ಅಗ್ರಾಮಾತ್ಯ ತುಮತ್ ಇಂದಿಯ ಜನಾಧಿಪತಿನಿಯತ್ ಹಮುವಿ ಸಾಕಾಚ್ಚಾ ಕಲ ಮೇ ಸಂಚಾರಯ ತುಲದಿ ಇಂದು ಶ್ರೀಲಂಕಾ ಆರ್ಥಿಕ ಹೌರ್ಕಾರಿತ್ವ ದಕ್ಮ ಪ್ರಕಾಶಯಟ ಪತ್ಕರುಣ ಮೇ ಚಾರಿಕಾವೆ ವೇದಗಾತ್ ಕಾರುಣು ಮೇ ಚಾರಿಕಾವ ತುಳ ಗೋಡನಕುನು ಅಲುತ್ ಸಮದತಾ ಪಿಳಿಬಂಧವ ಅಪಿ ದನಗತಯುತುಯಿ ಎನಿಸಾಮ ಎ ತೊರತುರು ದನಗಡ್ನ ಅಪ ಸಂಬಂಧ ವೆನವಾ ಇಂದಿಯಾವೇ ಶ್ರೀಲಂಕಾ ಮಹಾಕೊಮಸಾರಿಸ್ ಕಾರ್ಯಾಲಯ ಮಾಧ್ಯ ಪ್ರಕಾಶಕ ಇಂದಿಯಾವೇ ಶ್ರೀಲಂಕಾ ನಿಯೋಜ್ಯ ಮಹಾಕೊಮಸಾರಿಸ್ ನಿಲೂಕ ಕದುರುಗಮುವ ಮಹಾತ್ಮ್ಯ ಎಕ್ಕ ಕದುರುಗಮುವ ಮಹಾತ್ಮ್ಯ ಅಪಿ ಎಕ್ಕ ಸಂಬಂಧ ವೆನ್ನೆ ಇಂದಿಯಾವೇ ನವದಿಲ್ಲಿ ನುವರ ಶ್ರೀಲಂಕಾ ಮಹಾಕೊಮಸಾರಿಸ್ ಕಾರ್ಯಾಲಯ ಸಿಟ ಸೂಮ್ ಒಸ್ಸೆ ಸುಬುದಾಸನಕ್ ನಿಯೋಜ್ಯ ಮಹಾಕೊಮಸಾರಿಸ್ ತುಮಣಿ ಮೇ ಸಂಚಾರದಿ ಜನಾಧಿಪತಿ ರಾಣಿಲ್ ವಿಕ್ರಮಸಿಂಘ ಮಹಾತ್ಮ್ಯ ವಿಶೇಷ ತ್ಯಾಗ್ಯ ಕರಗಿನ ಗಿಯಬಾವ ಅಪಿ ದೆಹ್ಕ ಇಂದಿಯ ಅಗ್ರಾಮಾತ್ಯ ನರೇಂದ್ರ ಮೋದಿ ಮಹಾತ್ಮ್ಯಾಟ ನರೇಂದ್ರ ಮೋದಿ ಮೆತ್ತಮ ಅತ್ರಮ ನಿಯೋಜನೆ ಕರನ್ನೇ ಇಂದಿಯಾವೆ ವಾರಣಾಸಿ ಆಸನ ಬೌದ್ಧ ಸಂಸ್ಕೃತಿಯ ಸಹ ಬೌದ್ಧ ಉರುಮೆಯ ಪಿಲಿಬಾಂಧವ ಎತುಮ ದಿಗಿನ್ ದಿಗಟಮ ಕರುಣು ಇದ್ರಿಪಾತ್ ಕರಪು ಕೆನೆ ಕೆ ಪಿಲಿಬಾಂಧವ ಉಣಂದುವ ದಾಕಪು ಕೆನೆ ಮೇ ಗೆನಿಚ್ಚ ವಿಶೇಷ ತ್ಯಾಗ್ಯಗನ ಪೊಡ್ಡಕ್ ಅಪಿ ಮುಳಿನ್ ಕಥಾಕಲು ತ್ವಟಿನೋ ಅತಿಕರು ಜನಾಧಿಪತಿತುಮಾಗಿ ಮೇ ನಿಲ ಸಂಚಾರೇದಿ ಎತುಮ ಇಂದಿಯಾನು ಅಗ್ರಾಮಾತ್ಯವರೆಯಾಟ ඉීමට විශේෂ ත්‍යාගයක් ගෙනිච්ච ඔබ කියන ආකාරයට දැන් මේ විශේෂ ත්‍යාගය තමයි සම්පූර්ණ පාලි ත්‍රිපිටකය සම්පූර්ණ පාලි ත්‍රිපිටකය රෝමන් අකුරෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියපු සම්පූර්ණ පාලි ත්‍රිපිටකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය මේ අඩංගු සම්පූර්ණ පොත් ත්‍රිපිටක කට්ටලයක් එතුමා ත්‍යාගයක් හැටියට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා වෙත පිරිනැමුවා දැන් මේක විශේෂත්වය වෙන්නේ මේක පොත් කට්ටලය ශ්‍රී ලංකාවේ ශිල්පීන් මේ අවස්ථාව වෙනුවෙන්ම නිර්මාණය කරපු විශේෂ රාක්කයක තැන්පත් කරලා ඒ සම්පූර්ණයෙන්ම ඒක තමයි ත්‍යාගයක් හැටියට පිරිනැමුනේ. දැන් ඒ පසුගිය සිකුරාදා අතිගරු ජනාධිපතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා මුණ ගැසෙන වෙලාවේ සාකච්ඡා පවත්වීමෙන් අනතුරුව මේ එහි ඒ ත්‍යාගයේ සංකේතයක් ලෙස ඒ ත්‍රිපිටකයෙන් ගත්තු ධම්මපදයේ පිටපතක් අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා වෙත ප්‍රදානය කළ සංකේතයක් වශයෙන් දැන් මේ ත්‍රිපිටකයේ තියෙන වැදගත්කම මේ ත්‍රිපිටකය රෝමන් ඉංග්‍රීසි අකුරෙන් ලියලා පරිවර්තනය කරලා තියෙන්නේ මේ පාලි ටෙක් සොසයිටි එහෙම නැත්නම් පාලි පෙළ සමාගම විසින් තමයි මේ ත්‍රිපිටකය ඉංග්‍රීසි අකුරෙන් කියලා තියෙන්නේ මේක 1881 දී ආරම්භ කරපු පාලි ටෙක් සොසයිටි එක එහෙම නැත්නම් පාලි පෙළ සංගමේ TW රීස් ඩේවිඩ්ස් පඬිතුමා විසින් ආරම්භ කරලා තියෙන්නේ. එතුමා ලංකාවේ සේවය කරපු සිවිල් සේවකේ යුද්ධානි සිවිල් සේවකේ. එතුමා ශ්‍රී ලංකාවේදී පාලි භාෂාව හදාරලා පාලි භාෂාව සහ බුද්ධ ධර්මය ගැන විශේෂ ලැදියාවක් ඇති කරගෙන 1881 දී නැවත මහබ්‍රිතාන්‍යයට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ අනුශාසනා සහ උපකාරය ඇතිව මේ පාලි ටෙක් සොසයිටි එක පිහිටවලා ත්‍රිපිටකයේ අක්ෂර පරිවර්තනයක් ඉංග්‍රීසි භාෂාවට කර අක්ෂර පරිවර්තනයක් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් කළා. මේ ඒ පොත් ත්‍රිපිටක කට්ටලයක් තමයි අතිගරු ජනාධිපතිතුමා ඉන්දියානු අග්‍රාමාත්‍යතුමාට ත්‍යාගයක් වශයෙන් පිරිනැමුවේ. ඉතින් ඒක මේ පිරිනැමුවේ ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර තියෙන ඉතා පැරණි සහ ගැඹුරු සංස්කෘතික සහ අධ්‍යාත්මික බැඳීමේ සංකේතයක් හැටියට. අපි මේ පිරිනැමීම සිදු කෙරුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයත් අග්‍රාමාත්‍ය මෝදි මහත්මයත් හමුව සිදුවුණු නවදිල්ලියේ හයිද්‍රබාද් හවුස් කියන හමුව සිදුවුණු ස්ථානයේදී කියලා ප්‍රකාශයට පත් වුණා. මේ මොකද මේ හයිද්‍රබාද් හවුස් කියලා කියන්නේ? මේක ටිකක් අපිට ඒතරම්ම හුරු නෑ. හයිද්‍රබාද් හවුස් කියන්නේ ඉන්දියානු රජයේ අමුත්තන් පිළිගන්නා මන්දිරය නවදිල්ලියේ නගර මැදේ පිහිටවලා තියෙන්නේ. සියලුම රාජ්‍ය නායකයන් පිළිගන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් මේ හයිද්‍රාබාද් හවුස් ඉදී සාකච්ඡා පවත්වන්නේ එතනදී. හයිද්‍රාබාද් හවුස් කියන එකේ එහි මූලය වෙන්නේ නිරුක්තිය හටගන්නේ නමේ නිරුක්තිය එන්නේ ඒක හයිද්‍රාබාදී නිසාම්බරයාට අයිතිව තිබූ මන්දිරය. ඉතින් ඒ මන්දිරය තමයි හයිද්‍රාබාද් හවුස් යන නමින් හඳුන්වන්නේ. දැනට එය ඉන්දියාවට එන සියලුම රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය අමුත්තන් පිළිගැනීමේ රාජ්‍ය නිවහනක් ලෙස පවත්වාගෙන යනවා. එතෙන්දී තමයි අධිකරු ජනාධිපතිතුමා සහ ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා අතර
සාකච්ඡා පැවැත්වුණේ. අපි මේ සංචාරය තුළදී තවත් විශේෂ කරුණු ගණනාවක් දැක්කා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා බලයට පත්වෙලා හරියටම අවුරුද්දක් සම්පූර්ණ මොහොතේ සම්පූර්ණ වන අවස්ථාවේ තමයි මේ දින දෙකක ඉතාමත්ම කෙටි නිල චාරිකාවකට ඉන්දියාවේ නවදිල්ලි නුවරට ගියේ. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාත් ජනාධිපතිනියත් හමුවෙන්නට, ඇතුළු රාජ්‍ය නායකයින් හමුවෙන්නට, සාකච්ඡා කරන්නට. මේ සාකච්ඡාව තුළ විශේෂයෙන්ම ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්ව දැක්ම ප්‍රකාශයට පත් කෙරුණා. දැන් මේ ආර්ථික හවුල්කාරීත්ව දැක්ම දැන් මේක මේ ටිකක් අපිට අලුතෙන් තේරුම් ගන්න ඕන. මේ වගේ දැක්මක, ඒ කියන්නේ දැන් මේක ගිවිසුමක් නෙමෙයි, හවුල්කාරීත්ව දැක්ම, මේක රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවල කොයි තැනද තියෙන්නේ? දැන් ඔබ කිව්වා හරි, මේක විශේෂ අවස්ථාවකයි මේ නිල සංචාරය සිද්ධ වෙන්නේ. ඔබ කිව්වා ආකාරයට අපේ අතිගරු ජනාධිපතිතුමාගේ වර්ෂපූර්ණ ධුරයට පත් වෙලා වර්ෂයක් කිරීම වගේම 2023 කියන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිල වශයෙන් රාජතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වෙලා 75 වෙනි වසරේදී තමයි මේ සංචාරය සිද්ධ වෙන්නේ. 1942 පළමුවෙනීම ඉන්දියාවට නියෝජිතයෙක් ලංකාණ්ඩුවෙන් එව්වත් ඒ නිදහසට පෙර. නමුත් නිදහසෙන් පසු 1948 ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා නිල වශයෙන් ආරම්භ වෙලා 75 වෙනි සංවත්සරේ තමයි මේ වසරේ අපි සමරන්නේ. අධිගම ජනාධිපතිතුමාගේ මේ සංචාරය සිද්ධ වෙන්නේ ඒ වර්ෂයේදී. ඉතින් ඒ වගේම තමයි ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්ව දැක්ම මේ සංචාරය ඇතුළේදී ඒ නායකයන් දෙපළගේ සම්මුතියෙන් පිළිදැක්වෙන්නේ. මේක තුළ අපේ විවිධ අංශ ගණනාවක් හඳුනා ගන්නවා, විශේෂයෙන්ම සමුද්‍රීය කටයුතු, ගුවන් සම්බන්ධතා, බලශක්ති සහ විදුලි බල සම්බන්ධතා, වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා, ඒ වගේම පුද්ගල සම්බන්ධතා කියන ක්ෂේත්‍ර පහ මේ ආර්ථික හවුල්කාරීත්ව දැක්ම තුළ අවධානයට ලක් වෙලා තියෙනවා. දැන් මේකෙදි ඇතැම් කරුණු දැනටමත් මේ සතියන්තයේ සාකච්ඡාවට ලක් වුණා මාධ්‍ය තුළ. මං කැමති මේ විශේෂයෙන්ම ආර්ථික හා මූල්‍ය සම්බන්ධතා ක්ෂේත්‍රයේ හවුල්කාරීත්ව දැක්ම තියෙනවා. ඉන්දිය රුපියල් ලංකාවට රැගෙන එම එහෙම නැත්නම් ඉන්දිය රුපියල් ඩොලර් වලට පරිවර්තනය කරලා අරන් එන්නේ නැතුව කෙලින්ම යුනිෆයිඩ් පේමන්ට් ඉන්ටර්ෆේස් එකක් UPI පදනම් කරගෙන ගනුදෙනු කිරීමේ අවස්ථාව ලබා දෙන්නට මේක නියෝජ්‍ය මාර්ගම් සාරස්තුමනි කොහොමද වැදගත් වෙන්නේ අපිට? UPI පද්ධතිය එහෙම නැත්නම් ඒක අපිට කියනවා යුනිෆයිඩ් පේමන්ට් ඉන්ටර්ෆේස් කියන්නේ යම් කේතයක් QR කෝඩ් එකක් කේතයක් ස්කෑන් කරලා ඩිජිටල්මය වශයෙන් යම් ගනුදෙනුවක් කරන්න පුළුවන් අතුරු මුහුණතක්. එතකොට මේක කරන්නේ මොබයිල් ෆෝන් එක ජංගම දුරකථනයක ස්මාර්ට් දුරකථනයක ස්ථාපනය කරපු යෙදවුමකින් ඒ යෙදවුමකින් පුළුවනි යෙදවුම තියෙනකොට ස්මාර්ට් දුරකථනයෙන් ඒ QR කෝඩ් එකක් QR කේතයක් ස්කෑන් කරපුවක් කරලා බැංකුවෙන් මුදල් ගෙවන්නාගේ බැංකුවෙන් මුදල් ලබන්නාගේ බැංකුව වෙත ගනුදෙනු කිරීමේ ක්‍රමයක් තමයි මේ UPI පේමන්ට් කියලා කියන්නේ. ඉතින් දැන් මේ UPI පේමන්ට් අතුරු මුහුණත ක්‍රියාත්මක කිරීම සඳහා මේ සංචාරය අතරතුරදී අතරම ලංකාවේ ලංකාපේ සමාගමත් ඉන්දියානු සමාගමකුත් අතර ඇති වූ ගිවිසුම මෙහෙදි හුවමාරු කරගත්තා. දැන් ඒකට අවශ්‍ය යටිතල පහසුකම් රාමුව මේ ගිවිසුමෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙතනදී වෙන්නේ ඉන්දියාවෙන් ඉඳන් එන සංචාරකයෙකුට මුදල් රැගෙන එන්නේ නැතුව තමන්ගේ ස්මාර්ට් දුරකථනය අරගෙන ඇවිල්ලා ඒකෙන් ලංකාවේ තියෙන QR කේතයක් ස්කෑන් කරලා භාණ්ඩ හෝ සේවාවන්ට ගෙවීම කරන්න පුළුවන් වෙනවා. එතකොට අතේ මුදල් රැගෙනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ විදිහට කරන්න පුළුවන්. මේක මේ විදිහට UPI ඩිජිටල් ගෙවීම් ක්‍රමය ඉන්දියාව දැනට සිංගප්පූරුව සහ ප්‍රංශය යන රටවලත් සමඟ ක්‍රියාත්මක කරනවා. දැන් ශ්‍රී ලංකාවත් ඒ කණ්ඩායමට ඇතුළත් වෙනවා මේ ක්‍රමයත් එක්ක. ඊට අවශ්‍ය කරන නිවිසම දැනටමත් අත්සන් කරලා මේ සංචාරය අතරතුරදී අතිගරු ජනාධිපතිතුමාගේ සංචාරය අතරතුරදී රටවල් දෙක විසින් හුවමාරු කරගත්තා. දැන් මේ ගෙවීම් ක්‍රමය ඩිජිටල් ගෙවීම් ක්‍රමයට අපි ඇතුළත් වීම හොඳ ආරංචියක්. මොකද
ලංකාවේ අපි දඹදිව වඳිනයකට ඉඳලා විවිධ කාරණා සඳහා ඉන්දියාවට යනවනේ. එතකොට අපිටත් අවස්ථාව ලැබෙනවද මේ ලංකාවේ රුපියල් ඩොලර් වලට එහෙම නැත්නම් ඉන්දියානු රුපියල් වලට මාරු කරන්න නැතුව ඉන්දියාවට ගිහිල්ලා අපේ හැකියාවන් ඔස්සේ අපිට පුළුවන් ද ගෙවීම් කරන්න? මේකේ ප්‍රධාන වශයෙන්ම ඉන්දියාවේ ඉඳන් එන සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම තමයි මේකේ අරමුණ වෙන්නේ. මොකද ඉන්දියාවේ ඉඳන් විශාල සංචාරකයන් ප්‍රමාණයක් ගෙන්වා ගැනීම අපට ඉතාමත් වාසිදායකයි. එතකොට මේක වඩාත්ම වාසිදායක වෙන්නේ ඒ ආකාරයට ඉන්දියාවේ ඉඳන් එන සංචාරකයන්ට ඉතා පහසුවෙන් ශ්‍රී ලංකාවේදී සිය ගෙවීම් කටයුතු කරගන්න පුළුවන් වීම. ඒ අතර ඉන්දියානු රුපියලත් යම් ගෙවීම් සඳහා භාවිතා කිරීමේ ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉන්දියානු රුපියලෙන් ගනුදෙනු සඳහා ගෙවීම් ලංකාවේ ඩෙසිග්නේටඩ් කරන්සි එකක් හැටියට පිළිගත් මුදල් ව්‍යවහාර මුදල් ඒකකයක් හැටියට මේ ඉන්දියාවෙන් ලබා ගන්නා භාණ්ඩ වෙනුවෙන් ගෙවීමට දැන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එතකොට විශේෂයෙන්ම මේ ඩිජිටල් පේමන්ට්ස් UPI පේමන්ට් ක්‍රමය හරහා ඒ අතුරුමුහුණත හරහා වඩා වාසිදායක වෙන්නේ මේ ඉන්දියාවෙන් එන විශාල එන සංචාරකයන්ට සිය ඉතාම පහසුවෙන් මේ ගෙවීම් කරන්න හැකි වීම. ඒ අන්‍යෝන්‍ය වශයෙන් වාණිජමය වශයෙන් ඉතාමත්ම වාසිදායක පහසු ක්‍රමයක්. නියෝජ්‍ය මංකොමසාරිස්තුමනි, මේ සංචාරයේදී විශේෂ අවධානයට ලක්ුණා පුද්ගල සම්බන්ධතා ඉන්දියාවෙත් ලංකාවෙත් ඒ අටතේ විශේෂයෙන් අවධානයට ලක්වෙච්ච කලාපයක් තමයි උසස් අධ්‍යාපන අවශ්‍යතා. විශේෂයෙන්ම ස්කිල්ඩ් කැම්පස් ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප පිහිටවීම සඳහා එකඟතාවය ඇතිවෙච්ච බව ප්‍රකාශයට පත් කළා. මොනවද මේ නිපුණතා මණ්ඩප? උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අපේ දෙරට අතර තියෙන සහභාගිතාව අපේ ශ්‍රී ලංකා ඉන්දියා සම්බන්ධතාවල ඉතාමත්ම විශේෂ සහ වැදගත් සංගටකයක්. එතකොට දැන් මේ ඒ වගේ ඉතින් අපි විශ්වාස කරන්නේ ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන සිය ශාඛාවන් එහෙම නැත්නම් අලුත් විශ්වවිද්‍යාල මණ්ඩප ලංකාවේ පිහිටෙවුවොත් ඒක ඉතාමත්ම වැදගත් වෙයි කියලා. දැන් මේ සංචාරය අතරතුරදී මේ නායකයන් දෙදෙනා විසින් එකඟ වුණු අවුල්කාරීත්ව දැක්මේ ඇත්තටම කතා කරනවා මේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන ආයතන සහ නිපුණතා මණ්ඩප පිහිටවීම ඇතුළුව දෙරටේ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ගවේෂණය කරන්න ඕන කියලා. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල සිය ශාඛාවන් පිහිටවීම සහ අනිත් වෙනත් ආකාරයට ලංකාවේ විශ්වවිද්‍යාල සහ ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන අතර දෙරටේ උසස් අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම මේන් අපේක්ෂා කරනවා. අවුරුදු ගාණක් තිස්සේ අපි කතා කරනවා ඉන්දියාවත් එක්ක උසස් අධ්‍යාපන අවස්ථා ලබා ගන්න තියෙන ඉඩකඩ ගැන, මේකට අපිට තියෙන අවස්ථා ගැන අපි කතා කරනවා. හැබැයි මේක ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. දැන් මේකේ කොහොමද අපි ප්‍රවේශයක් ගන්නෙ? නියෝජ්‍ය මාකප්සාරස්තුමනි, දැන් මේක කාලයක් තිස්සේම කතා කරනවා. මෙවර මේ ගත්ත සාකච්ඡාවලදී ඇතිවෙච්ච එකඟතා මොන වගේ ප්‍රවේශයක් ගනීද? මේ මෙතෙක් තිබිච්ච ගැටලු විසඳලා මේකට ප්‍රායෝගික අවස්ථාවල් ගන්න. දැන් මෙතනදී ඊළඟ වසර 25 සඳහා අධිකරු ජනාධිපතිතුමා මාධ්‍ය අමතා කතා කරපු වෙලාවේ කිව්වේ මේ අපේ මේ සාකච්ඡා කරපු කරුණු සහ මේ සංචාරය අතරතුරදී කරපු සාකච්ඡා ඊළඟ වසර 25 සඳහා අප දෙරට අතර සම්බන්ධතාවල ඊළඟ වසර 25 තුළ පදනමක් වෙන බව. එතකොට දැන් එතින්දී සාකච්ඡා කරමු මේ සියල්ල මේ කතා කරලා මේ අවුල්කාරීත්ව දැක්මට ඇතුළත් කරලා අන්තර්ගත කරලා තියෙන සියලුම කරුණු කාරණා තමයි අපේ මේ දෙරට අතර කෙරෙන ඊළඟට කෙරෙන ගනුදෙනුවල සම්බන්ධතාවල පදනම වන්නේ. ඉතින් ඒ අනුව මේ සෑම ශේත්‍රයක් තුළම මේ කාරණා කරන්න මේවා පසුවිපරම් කටයුතු කරන්න නායකයන් දෙදෙනා තමන්ගේ නිලධාරීන්ට මෙහෙවන්න නිලධාරීන්ට උපදෙස් ලබා දෙන්න එකඟ වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව තමයි මේක මේ මේ එකද ඇති කරගත්ත එකකතා පසුවිපරම් කටයුතු කරමින් ඉදිරියට යන්නේ. උසස් අධ්‍යාපනයත් ශේත්‍රයත් ඇතුළුව සියලුම ශේත්‍ර මේ
දැක්මේ ආවරණය වන සියලුම ශේත්‍රවල ඒ ආකාරයට කටයුතු කෙරේ කියලා අපි අපේක්ෂා කරනවා. 2009 අවුරුද්දෙන් පස්සේ අපි අවස්ථා ගානකදී සාකච්ඡා කරගෙන ගියා ඉන්දියාවත් එක්ක අපිට ඉස්සර තිබුණා වගේ බෝට්ටුවෙන් ඉන්දියාවට යන්න නැවෙන් ඉන්දියාවට යන්න දුම්රියෙන් ගිහිල්ලා කෙටි දුරක් නැවෙන් ගිහිල්ලා ඉන්දියාවට ළඟා වෙන්න අවස්ථාව තියෙනවද කියන කාරණේ. මේ 2023 අවුරුද්දේ බැලුවොත් අවස්ථා හතරකදී විතර මාධ්‍ය වාර්තා කළා ඉස්සරහ මාස 3 ඇතුලේ මේක පටන් ගන්නවායි කියලා. මේක සම්බන්ධයෙන්ුත් මේ චාරිකාවේදී විශේෂයෙන්ම ප්‍රකාශයන් ඉදිරිපත් කරලා තියෙනවා. කොයි වගේද ප්‍රගති අපිට ඉක්මනින් පුළුවන් වෙයිද ලංකාවෙන් ඉඳලා ඉන්දියාවට බෝට්ටුවකින් යන්න? දැක්මේ ඉන්දියානු ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්ව දැක්මේ ප්‍රධාන අංගයක් තමයි මේ මූලික පදනම වෙන්නේ මේ දෙරට අතර සම්බන්ධකතාව, එහෙම නැත්නම් කනෙක්ටිවිටි එක වර්ධනය කිරීම. එතකොට මේ කනෙක්ටිවිටි එකේ එහෙම නැත්නම් සම්බන්ධකතාවේ ඉතාමත්ම වැදගත් අංගයක් තමයි සාමුද්‍රික සම්බන්ධකතාව. එතකොට මීට බොහෝ කලකට පෙර මේ දශක ගණනාවකට පෙර මේ අපේ රට රටවල් දෙක අතර මගී බෝට්ටු ප්‍රවාහන සේවයක් පැවතියා. ඉතින් නැවතත් මේ රටවල් දෙක අතර ජනතාව අතර සම්බන්ධකම් ඇති කරන්න නම්, පුද්ගල සම්බන්ධ වර්ධනය කරන්න නම් ඉතාමත්ම වැදගත් වෙනවා මේ මගී බෝට්ටු සේවාවක් ආරම්භ කිරීම. එතකොට ඉතාමත්ම නායකයන් දෙපළ එකඟ වුණා මේ මගී බෝට්ටු සේවාව ආරම්භ කළ යුතුයි කියලා. එය ආරම්භ කිරීම අපේ රට අතර පුද්ගල සම්බන්ධතාවලට මනාපිටුවහලක් සපයන බවට එකඟතාවයක් ඇති වුණා. එතකොට දැන් මෙතනදී කතා කරන්නේ පළවෙනිම කතා කරන්නේ නාගපට්ටිනම් දකුණු ඉන්දියාවේ නාගපට්ටිනම් සහ කංකසන්තොරේ අතර මගී බෝට්ටු සේවාව ආරම්භ කරන්න. දැන් ඉන්දියාව කැමැත්ත පළ කරලා තියෙනවා නාගපට්ටිනම් වල ඊට අවශ්‍ය කරන, ඉන්දියාව කියලා තියෙනවානේ ඊට අවශ්‍ය කරන යටිදල පහසුකම් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේක ඉක්මනින් ආරම්භ වෙයි කියලා. ඉක්මනින් ආරම්භ වෙලා මේ රටවල් දෙක අතර පුද්ගල සම්බන්ධතාවලට බලාපිටුවහලක් සපයයි කියලා අපි අපේක්ෂා කරනවා. ලංකාවට හුරු තලෙයිමන්නාරමත් රාමේශ්වරනුත් අතර තිබිච්ච බෝට්ටුවෙන් යන සම්බන්ධතාවය දුම්රියෙන් ගිහිල්ලා නියෝජ්‍ය මාර්ගකම සරතුමා, ඇයි මේ අර පරණ මාර්ගය නැතුව මේ නාගපට්ටිනම් වලට අපේ යෝජනාව කේන්ද්‍ර වෙන්නේ විශේෂයෙන්? රාමේශ්වරම් සහ තලෙමන්නාරම අතර ඒ බෝට්ටු සේවය, මගී බෝට්ටු සේවයත් මෙතින් සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. මේ ඉදිරි දැක්මේ ඒ ගැන ආර්ථික හවුල්කාරීත්ව දැක්මේ ඒ ගැන සඳහන් වෙනවා. ඒක අමතක කරලා නැහැ. මා දන්න ආකාරයට මේ බෝට්ටු සේවය ආරම්භ කරන්න දෙපසින්ම ඉන්දියාව පැත්තෙන් සහ ලංකා පැත්තෙන් දෙකෙන්ම ඔය යටිතල පහසුකම් තිබිය යුතුයි. ඉතින් මේ යටිතල පහසුකම් වර්ධනය වෙනකන් වීම තමයි අවශ්‍ය වෙන්නේ මේ බෝට්ටු සේවය ආරම්භ කරන්න. ඉතින් දැනට නාගපට්ටනම් සිට අංකසන්තොරේ දක්වා ගමන් කරන මගී බෝට්ටු සේවයට අවශ්‍ය යටිතල පහසුකම් ඉන්දියාව පැත්තේ තියෙනවා සහ ශ්‍රී ලංකා පැත්තේ තියෙනවා. ඒ නිසා ඒ වඩා ඉක්මනින් පටන් ගැනීමේ විය හැකියාව වැඩි. අර අනිත් රාමේශ්වරම සහ තලෙමන්නාරම අතර ඒ අමතක කළා නෑ. ඒක මේ ඉදිරි දැක්වේ සඳහන් වෙනවා. ඒ යථා කාලයේදී, ඉදිරි කාලයේදී ඒක ක්‍රියාත්මක වෙයි කියලා අපි හිතනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා, මේ කෙටි ඉන්දිය සංචාරයට එක්ුණේ ජනාධිපති තනතුරට පත් වෙලා අවුරුද්දක කාලය සම්පූර්ණ වෙන මොහොතේ මේ සාකච්ඡා තුළ ඉදිරිපත් කරපු මාධ්‍ය නිවේදනයත්, ඒ වගේම ඉදිරිපත් කරපු කරුණුත් සැලකිල්ලට ගත්තාම ඉතාමත්ම පුළුල් ශාස්ත්‍රයක කරුණු සාකච්ඡා වෙලා තියෙන බව පේනවා. අවුරුදු 25කට ඔබ අර කලිනුත් සඳහන් කළා වගේ දිගු කාලීන ප්‍රතිපත්තිමය එකඟතා ඇති කර ගැනීමේ ප්‍රවේශයක් තමයි අරගෙන තියෙන්නේ. ඉන්දියාවේ අලුත් විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමේ ක්‍රියාවලිය තුළ මේ අවුරුදු 25කට සම්බදතාවල දැක්ම ස්ථානගත කර ගැනීම ඇයි වැදගත් වෙන්නේ? කොච්චර වැදගත් මේ දිගු කාලීන දැක්මක්, අවබෝධතාවයක්, එකඟතාවයක් ඇති කර ගැනීම? ඔව්, කොහොමටත් මේ අවස්ථාවේදී ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ මේ ශ්‍රී ලංකාව අසල්වැසි රාජ්‍යයට මුල් තැන කියන, නැත්නම් neighborhood first කියන ඉන්දියානු ප්‍රතිපත්තිය ඇතුලේ සහ සාගර කියන ප්‍රතිපත්තිය ඇතුලේ ශ්‍රී ලංකාවට ඉතාමත්ම විශේෂ ස්ථානයක් හිමි වෙන බව තමයි ඉන්දියානු අග්‍රාමාත්‍යතුමා
සාකච්ඡා අවසානයේදී ජනමාධ්‍යයට කළ ප්‍රකාශයේදී සඳහන් කළේ. ඊළඟ අවුරුදු 25 තුළ මේ ඔබ කියනවා වගේ ඊළඟ අවුරුදු 25 තුළ මේ පදනම මේ සාකච්ඡාව මේ කතා කරලා මේ දැක්මේ ඇතුළත් කරලා තියෙන කරුණු කාරණා මේ ඉන්දියානු විදේශ ප්‍රතිපත්තිය තුළ අන්තර්ගත වීම ඉතාමත් වැදගත් වෙනවා. එය සිදුවේ කියලා අපි හිතනවා. මොකද මේක ඉතාමත්ම පුළුල් පරාසයක් පුරා විහිදෙන ශේෂ්ත්‍ර ගණනාවක් ආවරණය වෙන පරිද්දෙන් නිර්මාණය කරලා තියෙන එකකතාවක් නිර්මාණය කරලා තියෙන දැක්මක්. ඉතින් එය ඊළඟ අවුරුදු 25ට එහෙම නැත්නම් අපේ අතිගරු ජනාධිපතිතුමා තමයි ප්‍රකාශ කළේ මේ අවුරුදු 25ට මේ ඉතාමත්ම වැදගත් පදනමක් වෙයි කියලා එතුමා විශ්වාස කරන බව. ඉතින් අපිත් ඒ ආකාරයට සිතනවා මේක ඉතාමත් හොඳ පදනමක් වේවි කියලා අපේ රටවල් දෙක අතර සම්බන්ධතාවයේ ඉදිරියට පවත්වාගෙන යන්න. මේ අසල්වැසියන්ට ප්‍රමුඛතාවය කියන ඉන්දියානු ප්‍රතිපත්තිය අපිට හුරුයි. මේක කොවිඩ් ඇති වුණු අවස්ථාවේ ඉඳලාම අපි දැක්කා, මේක අත්දකින්න හම්බුණා. මේක පිළිබඳව අවබෝධය තියෙනවා යම් ප්‍රමාණයකට අපිට. හැබැයි මේ සාගර් කියන ප්‍රතිපත්තිමය ප්‍රවේශය පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා. ඒ සාගර් කියන ප්‍රතිපත්තිය එකත් ඉන්දියාවේ ප්‍රතිපත්තියක්. ඒක වඩාම ඒ ඉන්දියාව බලන්නේ එතන සමුද්‍රය ඉන්දියානු සාගර කලාපය ආවරණය වන පරිද්දෙන් සිය සම්බන්ධතා පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රතිපත්තිය. මෙතන අසල්වැසි රාජ්‍ය වශයෙන් ඉන්දියාව සලකන්නේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල්. නමුත් සාගර් කියන ප්‍රතිපත්තිය අනුව ඉන්දියානු සාගර කලාපයේ තියෙන වෙනත් රටවල් සමග ඔවුන් පවත්වාගෙන යන සම්බන්ධතා සහ ඔවුන්ගේ ඒ සම්බන්ධයෙන් ඇති වැඩපිළිවෙල ඇතුළත් වෙන්නේ සාගර් ප්‍රතිපත්තිය. ඒ සම්බන්ධයෙන් බොහෝ ලියකියවිලි එළියට ඇවිත් තියෙනවා. බොහෝ දේවල් ලියවිලා තියෙනවා, විද්වතුන් විසින් ලියලා තියෙනවා. නමුත් එය සාගර් ප්‍රතිපත්තිය මේ නේබර්හුඩ් එකකින්, එහෙම නැත්නම් මේ අසල්වාසි රටවල් වලින් ඔබට ඉන්දියානු සාගරයේ වෙනත් රටවල් වලටත් විහිදෙන ප්‍රතිපත්තියක්. ඔවුන්ගේ වැඩ කටයුතු ඔවුන් කොහොමද ඒ රටවල් සමග සම්බන්ධතා පවත්වන්නේ කියන එක. මේ සංචාරය තුළ ජනාධිපතිවරයාගේ අපි දැක්කා සංචාරයේ දෙවැනි දිනේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහත්මයා එක්ක පුද්ගලික දිවා ආහාරය ලබා ගැනීමේ අවස්ථාවක් ලැබුණා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයාට. දැන් මේ දෙදෙනා පමණයි අපිට වාර්තා වෙච්චාකාරයට මීට සහභාගි වුණේ. මේ වගේ නායකින් දෙදෙනා එකිනෙකා සමග ගත කරන වෙලාව වැදගත් රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාවලදී. ඔබ කොහොමද මේක තක්සේරු කරන්නේ? මේ කොහොමද කියවන්නේ? නෑ, මේ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා සමග අපේ අතිගරු ජනාධිපතිතුමාට ඒ තනිව, ඒ කියන්නේ ඔවුන් දෙදෙනා පමණක් එක දිවා භෝජනය ගැනීම මේ ඔවුන් දෙදෙනාට ඉතාමත්ම සමීප ලෙස අදහස් හුවමාරු කර ගැනීමට ලැබෙන අවස්ථාවක්. අපේ සම්බන්ධතා ගැන සාකච්ඡා කරන්නේ කල්පනා කරලා බලද්දි මේ වගේ හමුවක් සිදුවීමෙන් මේ ඔවුන් අතර ඇතිවන පර්සනල් පෞද්ගලික සම්බන්ධතාවය, පෞද්ගලික සම්බන්ධය වර්ධනය වෙනවා. ඉතින් ඒ මා දකින්නේ ඉතාමත්ම ධනාත්මක දෙයක් හැටියට මේ අන්තර්ජාතික සම්බන්ධතා පවත්වා ගැනීමේදී රාජ්‍ය නායකයන් අතර මෙවැනි පෞද්ගලිකව සම්බන්ධතා ඇතිවීම ඉතාමත්ම වැදගත් කියලා, ඉතාමත්ම වැදගත් සහ ප්‍රයෝජනවත් කියලා මා සලකනවා. ඉන්දු ලංකා සම්බන්ධතා අතර විශේෂයෙන්ම දෙරට ජනතාව අතර ශිෂ්ටාචාරමය බැඳීම් පිළිබඳව මෙවර අවධානයට ලක් කරලා තිබුණ මේ දිගුකාලීන හවුල්කාරීත්ව දැක්ම තුළ මොකක්ද අතර මේ ශිෂ්ටාචාරමය බැඳීම් කියලා? කියන්නේ ඉන්දියාව ලංකාව අතර ගත්තහම කොයි විදිහටද මේක විදේශ සම්බන්ධතාවලදී ස්ථානගත වෙන්නේ? දැන් අපේ ශ්‍රී ලංකා ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවයේ ඇත්තටම ශිෂ්ටාචාරමය බැඳීමක්. ඒ කියන්නේ අපි අවුරුදු පළමුවෙන් අපි විශ්වාස කරනවා මේ මුල්ම අපේ සම්බන්ධතාව තියෙන මේ රාමායන යුගයේ, රාම රාවණ යුගයේ කාලේ ඉඳලා ඊළඟට ඉන්දියාවෙන් විජයාවතරණයේ සිදුවීම, ඊටත් පසුව
ඉන්දියාවෙන් ලැබුණු විශිෂ්ටතම ත්‍යාගය අපට ලැබුණු බුද්ධ ධර්මයේ පැමිණීම බුද්ධ ධර්මයේ පැමිණීම සමග බුදු දහම පැමිණීම සමගම ශ්‍රී ලංකාවේ ඇති වෙන බෞද්ධ ශිෂ්ටාචාරය මේ 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 ශිෂ්ටාචාරය ඇති වෙන්නේ මේ ඉන්දියාවෙන් ලැබුණු ත්‍යාගය නිසා මේ මත තමයි බුද්ධ ධහම මත පදනම් වෙලා තමයි මේ ශිෂ්ටාචාරමය බැඳීම අපි 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 දෙරට අතර ඇති වෙන්නේ එතකොට ඒ ශිෂ්ටාචාරමය බැඳීම තමයි මේ අපේ අපේ සම්බදතාවල අපේ මේ විපාශික සම්බදතාවල පදනම වෙන්නේ. ඒ තමයි ශක්තිමත් පදනමක් මේ හැඩිය නොහැකි මේ අවිච්ඡින්න පදනමක් තියෙන්නේ මේ 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 ශිෂ්ටාචාරමය බැඳීමේ. ඉතින් එය මේ ඉදිරි දැක්මේ පදනම හැටියට අරගෙන තියෙන බව අපට පැහැදිලිව දකින්න පුළුවන්. නියෝජ්‍ය මහ කොමසාරිස්තුමනි බෙහෙවින ස්තුති අද පැතිකඩ සංවාදයට එක් වුණාට. බොහොම ස්තුතියි.